ආයිබෝන් කියලා පිළිගන්නවා කැමි ටීවී YouTube නාලිකාවට අපි ඔබ සාදරයෙන් පිළිගනිමින් අද අපි ඔබව කැඳවාගෙන යන්නට කල්පනා කළ විශේෂ ස්ථානයකට අද අපි ඇවිල්ලා ඉන්නේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිකවැහැර කියන ගම්මානයේ මිල්ල ගහමුලේ ආයේ ප්‍රදේශයට මේ ප්‍රදේශයේ අපිට ස්වේසීස පුද්ගලයෙක් වුණ ගැහෙනවා ප්‍රියන්ත නමින් අතටම මේ ප්‍රියන්ත සහෝදරයාගෙන් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්නට පුළුවන් ඔහු ජීවත් වෙන විදිහ ඔහුගේ ජීවිත කතාව අපි හැම කෙනාටම බොහොම වැදගත් වෙනවා විශේෂයෙන්ම විවිධ අඩුපාඩුකම් සහිත පුද්ගලයන් එදිනෙදා ජීවත් වෙද්දී තමන්ගේ අඩුපාඩු ගැන බොහොම කල්පනා කරනවා තමන්ගේ ජීවිතේ කඩා වැටුණායි කියලා කල්පනා කරනවා එවැනි කාල වකවානුවක එවැනි සිතුවිලි තියෙන මිනිසුන් අතරේ මේ ස්වේසීසිත පුද්ගලයා මුණගැහෙන්න තමයි අපි අද මේ සූදානම් එමනම් අපි ඔහුගේ නිවස අද්දරටම පැමිණලා ඉන්නෝ අපි ගිහිල්ලා කතා කරමු ඔහුත් සමඟ අපි මේ ඇවිල්ලා ඉන්නේ ප්‍රියන්ත මහත්තයාගේ නිවසට එහෙම නේද ඔබතුමා තමයි ප්‍රියන්ත කියලා කියන්නේ මම හොඳයි අපි කැමති ප්‍රියන්ත මහත්තයත් එක්ක තොරතුරු ටිකක් කතා කරගන්න අපි ප්‍රියන්ත මහත්තයා ආවේ YouTube නාලිකාවෙන් ගැමි ටීවී කියලා ඔයා වගේ විශේෂිත පුද්ගලයන් මුණ ගැහිලා තොරතුරු ටිකක් එකතු කරගෙන අපේ රටේ බොහෝ දිනකට එවැනි අයගෙන් අත්දැකීම් ලබා ගන්න තියෙනවා ඒ අත්දැකීම් ටික බෙදා හදා ගන්න තමයි අපි අද දවසේ ඔබතුමා මුණ ගැහෙන්න තාවේ. ඉතින් මේ තොරතුරු ටික කතා කරමු. නේද? බොහොම සන්තෝෂයෙන් ඉන්න, හැපි මූඩ් එකකින් ඉන්න බොහොම වාසනාවන්ත කෙනෙක් කියලා තමයි අපිට පේන්නේ. ඈ නේද? උඟක් අය හිතනවා මේ තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් සිද්ධ වුණාම තමන්ගේ ජීවිතේ සම්පූර්ණම ඉවරයි කඩා වැටලා තියෙන්නේ මම ආයේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. නේද? එහෙම බොහෝ අය හිතුවට ප්‍රියන්ත මහත්තයා මේwidetilde නෑ මේ තමන්ට ලැබුණ ජීවිතේ බොහොම සතුටින් බාර අරගෙන ඒ ජීවිතේට මුහුණ දුන්නා. ඉතින් ප්‍රියන්ත මහත්තයා අපිට කියන්නකෝ ඔබතුමා ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් දේවල් ඇතිනේ කියන්න නේ. ඈ දැන් නම කියමු බලන්න. නම ප්‍රියන්ත රෝහණ විජේරත්න. තාටියක් ප්‍රියන්ත රෝහණ විජේරත්න. ආ ප්‍රියන්ත රෝහණ විජේරත්න. අපිට හයියෙන් ඇහෙන කතා කරමු නේ හරි අපි එන මෙතන ඉච්චට වාඩිලා කතා කරමු කමක් නැහැ නේද හ්ම් ඉතින් ප්‍රියන්ත මහත්තයා ප්‍රියන්ත රෝහණ විජේරත්න බොහොම ලස්සන නමක් තියෙනවා දැන් වයස කොහොමද අවුරුදු 45 අවුරුදු 45ක් වෙනවා නේ ආ දැන් තරමක් දුරට මැද වයසට ඇවිල්ලා ආ නේ හැබැයි ඉතින් එහෙම මැද වයසට ආවයි කියලා පේන්නේ නැහැ අපිට කොහොම සතුටින් ජීවත් වෙන කෙනෙක් හැටියට තමයි අපිට ප්‍රියන්ත මහත්තයා පේන්නේ. ඉතින් දැන් මේ අපිට කියන්නකෝ දැන් අර මම මුලින් කිව්වා වගේම ගොඩක් වෙලාවට අපේ මිනිස්සු තම තමන්ට තියෙන අඩුපාඩුකම් ගැන හිතමින් ජීවිතේ ගත වෙනවා. ගොඩක් වෙලාවට තරුණ පරම්පරාවත් ඒ වගේ. වැඩිහිටි පරම්පරාවෙත් එහෙමයි නෑ කියලා කියන්න බෑ. නේද? සමහර වෙලාවට තම තමන්ගේ අඩුපාඩුකම් හින්දා ජීවිතේ බිඳ වැටෙනවා. ගොඩක් වෙලාවට අද සමාජයේ වටපිටාව අපි හොයලා බැලුවොත් එහෙම එවැනි ප්‍රශ්න නිසා ජීවිතය නැති කරගත්ත අහිමි කරගත්ත අය ඕන තරම් අපිට මුණ ගැහෙනවා නේද? හැබැයි එහෙම කාලෙක එහෙම වටපිටාවක් තියෙන යුගයක ප්‍රියන්ත මහත්මයා තමන්ගේ ජීවිතේට බොහොම ලස්සනට මුණ දෙනවා. එහෙම නේද? අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම පුංචි කාලේ කොහොමද? පුංචි කාලේ ජීවිතේ කෙරේ තරම් කිචේ නැහැ. ඔව් දැන් ප්‍රියන්ත මහත්තයාගේ පවුලේ තාත්තා කොච්චර කාලයක් විතර වෙනවද? 15ක්. අවුරුදු 15ක් විතර වෙනවා. අම්මා? අම්මා ඉන්නවා. අම්මා ජීවිතුන් අතර ඉන්නවා. නේද? ඔව්. එතකොට සහෝදර සහෝදරියෝ? අයියලා දෙන්නයි අක්කයි. අයියලා දෙන්නයි අක්කයි. අක්කයි. ඒගොල්ලෝ ගියා වෙලා දැන් ඉදරින් පිට වෙලා ඉන්නේ. එතකොට දැන් මේ ගෙදර ජීවත් වෙන්නේ ප්‍රියන්ත මහත්තයයි අම්මයි. අම්මයි විතරයි. එතකොට අම්මවත් බලාගෙන ගෙදර කටයුතු වලට උදව් කරමින් තමයි ඉන්නේ නේද? පුංචි කාලේ දැන් මේ අපි කතා කරාට කමක් නැහැ අපේ අසනීප තත්ත්වය ගැනනේ පොඩි කාලේ කොහොමද මේ අම්මා තාත්තා දැන් කියලා තිනේ මෙහෙමයි උනේ පුතේ කියලා නේද එතකොට කොහොමද මොකක්ද උනේ පොඩි කාලේ හැමතැනම මේක ගැටෙන් පොද කරන්නේ දැන් ඔව් දැන් මොකද්ද වෙන්නේ තිබුණ අසනීපද එහෙනම් පොඩි එන අපිට චුට්ටක් පෙන්නන්න පුළුවන් නේද
මේ තියෙන්නේ නේද? ඔව්. ආ ඒ විදිහට කැඩෙන අවස්ථාවක් තිබුණා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඕන ඡන්දියකට ගහන්නත් පුළුවන්. ඈ මේ දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? දැන් හොඳට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හයි හප්පිය මේ අත් දෙකට තියෙනවා. එතකොට මේ තේත් කලන් කිව්වා. ඔව්. මේ ටික සාර්ථක නොවන නිසා ප්‍රියන්ත මහත්තයා අම්මා තාත්තා හිත ධෛර්යය කරගත්තා නේද? ජීවිතේට මුණ දෙන්න. අපි චුට්ටක් අම්මට කතා කරමුද? ඔව්. අමෙන්. අපි කැමති අම්මත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. අම්මා නම කියන්නකෝ අපිට. මේරි මාමි. මේරි මාමි. නේද? දැන් වයස කොහමද? 75යි. ආ, කමන්නේ නැහැ අපි වයස වර නේද? කමන්නේ. අපි දකින හැමදාම බොහොම හිනාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ දරුවට පුංචි කාලෙම තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඔව්, හිටපු ගමම්මනේ අතපය කැඩෙන්නේ. හ්ම් හ්ම්. ඒ කැඩනහම බේත් බැඳින්න මම හොරිවිල ගිහින් තියෙනවා 32 මනා. ආ හා හා. එහේ විදු මහත්තයා තමයි කිව්වේ මේක හොඳ වෙන්නේ නෑ. ඔව්. ලොකු වෙනකොට ඇරෙයි කිව්වා. ඇරෙයි කිව්වා. හයි මේ කිව්වා. ආ හා හා. ඊට පස්සේ ඉතින් ගියේ නෑ මම. දවස් 15ක් හිටියා කුරුණෑගල ස්පීතාලේ තියාගෙන. හ්ම් හ්ම්. ඒ වුණාට ඒක හරි ගියේ නෑ. හරි ගියේ නෑ. නෑ. ඉන්පස්සේ අදහස අත්හැරලා දැම්මා. අ වෙදකම් කරන්නේ නෑ. ඊට පස්සේ ඉතින් එයාගේ වාඩි එයාට ඉන්නේ ඉඳලා. ඉන්නේ ඉරියා නේද? ඒක තමයි ඉතින් පුළුවන් උදව් හැම එකක්ම දරුවා වෙනුවෙන් කළා. හරි එතකොට දැන් අම්මා කියනවා වගේ පොඩි කාලේ ඉඳලම ප්‍රතිකාර අරගෙන නමුත් ඒකේ සාර්ථකත්වයක් නැති හින්දා පවුලේ අය හැමෝම එකතු වෙලා හදාගත්තා අපේ ජීවිතේට ඒ විදිහට මුණ දෙන්න. හැබැයි සතුටින් බාරගත්තා නේද? ඔව් සතුටින් බාරගත්තා. ඒ වගේම තමයි විශේෂත්වය ප්‍රියන්ත මහත්තය මේ බොහොම විනෝදකාමී පුත්‍රයෙක් නේ. සතුටින් ඉන්න තමයි හැම වෙලේම බලන්නේ. නේ ඉස්සර සින්දුයම කිව්වා අපි අහලා තියෙන ඩ්‍රම් සෙට් එකක් එහෙම ලෑස්ති කරගෙන සින්දු කී කී කඩේ දාන්න ආ අපි ටිකක් ඉන්න එක එහෙම කරා. හැබැයි ඉතින් මෙහෙම දිගටම ජීවිතේ ගෙනියන්න බෑනේ නේද? හැමදාම සතුටින් විනෝදයෙන් ඉන්නකොට ආදායමකුත් අපිට ඕනේ නේ. මේක තමයි විශේෂම දේ. අපි හුඟක් අය හිතනවා දැන් ඔයා වගේ තත්ත්වයටපත් වුණාම මේ කාගෙන් හරි යැපෙන්න. ඔක තමයි සාමාන්‍යයෙන් බලන්නේ කාගෙන් හරි යැපෙන්න. කාගෙන් හරි මොනවා හරි ඉල්ල ගන්න. එහෙම තමයි ජීවිතය දිහා බලන්නේ බොහෝ අය. අපි දකින්නේ නගරයට ගිහාම අපිට ඒ අවස්ථාවල් දකින්න ලැබෙනවා. හැබැයි ප්‍රියන්ත මහත්තයා එහෙම හිතුවේ නැහැ. වෙනස් විදියට හිතුවා. මේ වෙනස් විදියට හිතලා Tamanta පුළුවන් විදියට business එකක් පටන් ගන්න කල්පනා කරා. මේ කොහොමද ඒ කාලේ පටන් ගන්නකොට මොනවද කරපු business? ඉස්සරම මාළු විකා. ආහ්. ඊට පස්සේ තමයි කඩියක් දැම්මා. සාමාන්‍ය දිනුම් ගියා. ඊට පස්සේද මාළු බිස්නස් එක පටන් ගත්තේ. ඊට පස්සේ තමයි රටකජු වැඩේ පටන් ගත්තේ. මං හිතන්නේ රටකජු බිස්නස් එක නම් නැගලා යනවා ඇති. ඒක තමයි නේද? ආ ඒක තමයි. දැන් කොහොම වුණත් බොහොම ධෛර්යවන්ත විදිහට මේ වැඩේ කරගෙන යනවා. අපි අපේ ප්‍රේක්ෂකයින්ට කියන්න කැමති නේද? අපේ YouTube නාලිකාවේ අපේ යාළුවන්ට අපි කියන්න ඕනේ ප්‍රියන්ත මහත්තයාගේ තව විශේෂත්වයක් තියෙනවා. මෙයා හොඳ රියදුරෙක්. අපි පුදුම වෙයි මේ රියදුරෙක් කියලා කිව්වම. නේද? මේ ප්‍රදේශයේ නැත්තම් ගලේවිල නගරය, ඒ වගේම දඹුල්ල තලකිරියාගම නේද? මකුල්ගස්සේ පැත්තට යනවා. ඔව් මකුල්ගස්සම මේ වගේ මේ ගලේවිල ආසන්න ගලේවිල නගරයේ ආසන්නයේ තියෙන සියලුම ප්‍රාදේශීය වශයෙන් තියෙන කුඩා නගර හොයාගෙන යනවා. ඒ වගේම දඹුල්ල කියන විශේෂිත අපේ නොනිනද නගරේ නේද? ඒ වගේ ප්‍රධාන නගරවලට ගිහිල්ලා මේ වාහනේ තමන්ගේ බිස්නස් එක කරගෙන යන්න ප්‍රියන්ත මහත්තයා දක්ෂ වෙලා තියෙනවා නේද? මම සමාජාසයට හම්බේ වනේ අම්මා තියාගෙන යනවා මේ වීල් එකේ. ඈ මේ මේ වීල් එකට කොට ප්‍රියන්ත මහත්තයාගේ විශේෂයෙන්ම හදලා දුන්න එකක්ද? හදපෙන්නත්. ඔව් හදලා තිබුණ එකක් ගත්තේ. අවුරුදු කීයක් විතර වෙනවද දැන් මේ වීල් එක? 22ක්. අවුරුදු 22ක් විතර වෙනවා. හොඳයි. අපි හරි කැමති ප්‍රියන්ත මහත්තයා මේ වීල් එකේ පොඩි රවුමක් යනවා දකින්න. මේ අපේ යාළුවොත් කැමති වෙයි ඒක. ඔව්. ඒ නිසා අපි පොඩි රවුමක් ගිහිල්ලා බලමු නේ. අනිත් එක අම්මා අපි කැමති අර රටකජු නේද? රටකජු බිස්නස් එකේ දැන් ඒක පැකට් කරලා කොහොමද සකස් බන්දු විදියට හදා ගන්නවද? ඔව් 25 පැකට් දාලා බන්දු ගන්නවා. ආ අරන් ගිහින් කඩවලට දෙනවා. ආ එතකොට අපි අපේ මිතුරන්ට කියන්න කැමතියි දැන් බලන්න අපේ ජීවිතේ අපි විවිධ අත්දැකීම් ලබනවා. දැන් මේ වාගේ කෙනෙක් මෙවැනි දෙයක් කරගෙන යනකොට
අපි හිතන්න කොච්චර බාධා වෙන්න පුළුවන්ද, ගමන බිමන බාධායි, බඩු ටික අරගෙන යන්න බාධායි, මේ සියල්ල දරාගෙන මේ සියලු දේ තමන්ගේ ජීවිතයට අභියෝගයක් කරගෙන තමන්ගේ ජීවන මාර්ගය සකස් කරගෙන මම හිතන්නේ අපි රටක් හැටියට ජාතියක් හැටියට මේ වගේ අය අගේ කරන්නට ඕන. මොකද හුඟක් වෙලාවට බලන්නේ මෙවැනි අය අනුන්ගේ ජීවත් වෙන්න, නමුත් තමන්ගේ ආදරණීය මෑණියන්වත් බලා කියාගෙන ගෙදර අවශ්‍යතා ටිකක් කරගෙන දවසේ ආදායම හොයාගන්න දරන උත්සාහය අපි මේ වෙලාවේදී අපේ YouTube නාලිකාවෙන් අපේ ගැමි ටීවී නාලිකාවෙන් ඔයාව අගේ කරන්න හදාගෙන තමයි අත්තටම අපි අද දවසේ ඔයාව මුණගෙන ඉන්නාවේ. හොඳයි ප්‍රියන්ත මාතේ, එහෙනම් අපි බලමුද මේ වීල් එකේ පොඩි රවුමක් ගිහිල්ලා. හොඳයි දැන් අපේ ප්‍රියන්ත මහත්මයා ඔන්න වාහනේ වාඩිලා ඉන්නේ. දැන් යන්න පොඩි රවුමක් අපිත් එක්ක. දැන් මේකේ තමයි හැමදාම බිස්නස් එක යන්නේ නේ, මේ අම්මට බේත් එක ගේන්න යන්නේ මේකේ, බිස්නස් එකට යන්නේ මේකේ, කඩේ යන්නේ මේකේ, මේ සියලුම දේ කරන්නේ මේ වාහනේ. මට තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේක පදින්න ලයිසන් තියෙනවද? ලයිසන් නැහැ. ඒක තමයි දැන් මේ නේද? හරි. නමුත් ඒක මම හිතනවා ඔබතුමාට විශේෂ අවස්ථාවක් තියෙනවා. තව කාරණයක් අහන්නට ඕනේ. එතකොට දැන් මේ වාහනේ විශේෂිතයි. එතකොට මේකේ සියල්ල කරන යනවා. මේ මම ඇහුවට කමන්නේ පොලිසියෙන් එහෙම නවත්තන්නේ නැහැ. නෑ නෑ, අතරම මම හිතන්නේ හැම කෙනෙක්ම ඔයාට සහයෝගය දෙනවා, ඔයාගේ ජීවන වෘත්තිය කරගෙන යන්න ඔයාට සපෝට් එකක් දෙනවා. ඒ නිසා තමයි මේ හැම කෙනෙක්ම ඔයාට අනුග්‍රහය ලබා දෙන්නේ, තමන්ගේ ජීවිතේ ඉස්සරහට තල්ලු කරගෙන යන්න අත්තලක් ගන්න අවශ්‍ය ශක්තිය නේද? ඒ නිසා මම දැක්කා අම්මාවත් තියාගෙන මේකේ ගවුමට යනවා. ඒ සියලු දේනේ ගෙදරට අවශ්‍ය බඩු ටික ගේනවා නේද? එතකොට අම්මගේ බර දරා ගන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා. නමුත් තමන් ළඟ ඉන්න අම්මව රැක බලා ගැනීම මේ කටයුතු කරන එක බොහොම අපි අගය කරනවා. හොඳයි. එතකොට අපි චුටි රවුමක් ගිහලා මමත් නගිනවා. හැබැයි ගමන් නැහැ නේද? අන්න ඒක තමයි විශේෂත්වය මේකේ තියෙන. පාසල් අධ්‍යාපනය ලැබලා නැති වුණාට වෙනත් විශේෂිත පාසලකට ගියෙත් නැහැ. එහෙම නොවුණාට බිස්නස් එක කරගෙන යන්න අවශ්‍ය දැනුම, ඒ ශක්තිය සියල්ලම තියෙනවා. ඒ සියල්ල ඉගෙන ගත්තේ ගෙදරින්ම තමයි. මේක තමයි විශේෂත්වය. දැන් හුඟක් අය කියනවානේ අපිට මේ අඩුපාඩුකම් තියෙනවා, මේවා කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපිට ඉගෙන ගන්න බැරි වුණා. නමුත් ජීවිතේ Tamanට ලැබිච්ච දේ ඒ විදිහට බාර අරගෙන වෙනස් වෙච්ච බොහොම ධෛර්යවන්ත කෙනෙක් ගැන තමයි අද දවසේ අපි අපේ YouTube නාලිකාවේ අපි මිතුරන් සමග අපි බෙදා හදා ගන්නට ආවේ. ඉතින් ප්‍රියන්ත මහත්මයා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අද ගොඩක් කරුණු අපිත් එක්ක කතා කළා. අපි අපේ යාළුවන්ට ආරාධනා කරන්න අපි මතක් කරන්නේ තමන්ගේ ජීවිතේ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් ගැන හිතමින් ජීවිතේ කඩාවැට ගන්නේ නැතුව, ජීවිතෙන් පැනලා යන්නේ නැතුව ප්‍රියන්ත මහත්මයා වගේ තමන්ගේ ජීවිතයට ශක්තියක් අරගෙන ජීවිතේ දිනන්න කියලා අපි සියලු දෙනාට අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒක තමයි අපේ පණිවිඩය. අපි අද දවසේ මේ ප්‍රියන්ත මහත්මයා හොයාගෙන ආවේ මේ පණිවිඩය මේ සමාජයට දෙන්න, මේ රටට දෙන්න. මම හිතනවා මේ රටේ සියලුම දෙනාට මේක ඉතාමත් වැදගත් පණිවිඩයක් වේවි. ඒ වගේම
අපේ යාළුවන්ට පුළුවන් ප්‍රියන්ත මහත්තයාව අමතන්න ප්‍රියන්ත මහත්තයාට කතා කරන්න ඔබට හිතෙනවා නම් ප්‍රියන්ත මහත්තයා වෙනින් උදව්වක් කරන්න ලැබුණොත් හොඳයි කියලා ඒ අවස්ථාව ප්‍රියන්ත මහත්තයත් එක්ක එකතු වෙලා ඔබට ලබා ගන්නත් අපි අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ප්‍රියන්ත මහත්මයා බොහොම ස්තුතියි. තරතුර ලබා දුන්නට අපිට අර රටකජු පැකට් එකක් ගන්න පුළුවන් නේද? ඈ අම්මේ අපිට දෙන්නකෝ ඒ බණ්ඩලයක් පොඩ්ඩක් බලන්න. අර ප්‍රියන්ත මහත්මයා. යාළුවනේ ඔබට පේනවා අපේ ප්‍රියන්ත සහෝදරයා කොහොමද කියලා පුංචි දරුවෙක් වඩා ගන්නවා ගැපිට වඩා ගන්න පුළුවන්. මෙවැනි පුද්ගලයෙක් තමයි තමගේ ජීවිතයට ධෛර්යය අරගෙන මේ ව්‍යාපාරය පුත් කරමින් තමන්ගේ ජීවිතේ රටට බරක් නොවේ කාටවත් බරක් නොවේ ගෙන යන්න උත්සාහ දරන්නේ වීරිය ගන්න. ඒ නිසා ඔහුව ඇගෙයිම මේ රටේම යුතුකමක් කියලා අපි මේ වෙලාවේ කල්පනා කරනවා. ඉතින් මේ තමයි අපේ ප්‍රියන්ත මහත්මයා අපේ සමාජයට ආදර්ශයක් දෙමින් තමන්ගේ නිෂ්පාදනය රටට දෙන හැටි නැත්තම් ප්‍රදේශයේ ව්‍යාපාර වලට මේ නිෂ්පාදනය බෙදා හරිනවා. ඉතින් තමන්ගේ මහන්සියෙන් රටකජුගේ හදලා නේද? ආ රටකජුගේ බෙදලා බොහොම අපූර්වට පැකට් කරලා තමන්ගේ ජීවන වේදම තමන්ගේ එදිනෙදා වේදම හොයාගන්න ධෛර්යව තමන්ගේ ජීවිතේට මුහුණ දෙනට. ඉතින් අපි ඔබට මතක් කරනවා මේ වගේ ජීවිතේට මුහුණ දෙන්න ඒ ශක්තිය ධෛර්යය ඔබත් ගොඩනගා ගන්න ඕන. ඔබටත් ගොඩක් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් සියල්ල අත්හැරලා දාලා මේ විදිහට ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය හදා ගන්න කියලා අපි YouTube නාලිකාවේ අපේ ගැමි TV නාලිකාවෙන් ඔබට මතක් කරනවා. හොඳයි. එවනම් ප්‍රියන්ත මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක පුංචි සංවාදයක යෙදුනට. ඔබතුමා බොහොම ධෛර්යවන්ත කෙනෙක් වගේම ඔබතුමා බොහොම හොඳ පරිවිඩයක් මේ සමාජයට දුන්නා. ඉතින් අපි හැමදාමත් සුබපතනවා තව තවත් ව්‍යාපාරය හොඳට දියුණු වෙන්න කියලා. මේ බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න ඔය හිනාව හැමදාම උනේ තියෙන්න ඕන. මම හරිම ආස කරන්න ඔය හිනාවට. ඉතින් ඒ නිසා එදා මීට අවුරුදු 15 20 කලින්ත් අපි දැක්කාම එදා තිබිච්ච හිනාව අදත් ඒ විදිහමයි බොහොම වටිනවා. ඉතින් එහෙමනම් ඔනේ යාළුවනි අද අපි ඔබට හොඳ පරිවිඩයක් අරගෙන ආවා ගැමි ටීවී YouTube නාලිකාව ඔස්සේ. ඉතින් මෙවැනි වීඩියෝ තව තවත් දකින්න ඔබ කැමති නම් මෙවැනි වීඩියෝ නරඹන්න ඔබ කැමති නම් අපිව subscribe කරන්න. ඒ සඳහා ඔබට අවස්ථාවක් ආරාධනාවක් කරමින් අපි අදට සමුගෙන යනවා. සිල් දානම බොහොම සතුටුයි.